සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම විද්‍යාවේ නාමං සොයන ගමන සීවලී කනිෂ්ඨ විද්‍යා සංගමේ ආරම්භක සැසිවාරයයි අද අපි මේ පවත්වන සූදානම් වෙන්නේ ඉතින් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ අනුශාසකතුමිය වෙන සමන්මලී ගුරු මෑණියන්ගෙන්ද ඒ වගේම අපගේ නිලධාරී මණ්ඩලයේ සියලු දෙනාගෙන්මද ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙන්මද අවසරයි ඉතින් විද්‍යාවේ නාමං සොයන ගමන විද්‍යාව විනෝදයෙන් හැදෑරීමේ අපේ ගමනේ පළවෙනි පියවර අද අපි මේ විදිහට තබනවා ඉතින් මුලින්ම අපේ මේ වැඩසටහන පටන් ගන්න කලින් මම ඔයාලට දැනුවත් කිරීම කිහිපයක් කරන්නම් ඔයගොල්ලෝ කොහොමද අපේ මේ Zoom meeting එකක් අපේ මේ වැඩසටහනක් එක්ක එකතු වෙන්න ඕනේ කියලා පළවෙනි කරුණ තමයි අපි ඔයගොල්ලෝගේ මයික් එක මියුට් කරලා නැහැ ඔයගොල්ලෝගේ මේ මයික් අන්මියුට් කරලා තියෙනවා ඔයගොල්ලන්ට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් හැබැයි ඒක වැරදි විදිහට භාවිත කරන්න එපා ඔයගොල්ලන්ට ඒක අවශ්‍ය වෙලාවට ප්‍රශ්න අහන්න නිවැරදි විදිහට ඒක භාවිත කරන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ chat එකත් අපි disable කරලා නැහැ ඔයගොල්ලන්ට අපෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් අවස්ථාවේ දීලා තියෙනවා ඒකත් අවභාවිත කරන්න නැතුව නිවැරදි විදිහට භාවිත කරන්න කියලා ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ස්ක්‍රීන් ෂෙයා කිරීමේ අවස්ථාව අපි දෙන්නේ නැහැ මොකද ඒක අපිට බාධාවක් වෙන්න පුළුවන් නිසා හැබැයි ඔයගොල්ලන්ට අපි ඉදිරියේදී ලෑස්ති කරලා දෙනවා මේ වගේ වැඩසටහන් ඔයගොල්ලන්ටත් ඉදිරිපත් කරන්න අන්න එදාට ඔයගොල්ලන්ට ස්ක්‍රීන් ෂෙයා කරලා ඔයගොල්ලන්ට කැමති විදිහට නිදහසේ ඔයගොල්ලන්ගේ වැඩසටහන කරගෙන යන අවස්ථාවක් තියෙනවා ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙමයි අපි අතර ඉන්නවා කියලා අපේ මේ විද්‍යා සංගමයත් එක්ක එකතු වෙලා ඒ වුණාට එහෙම වැරද්දක් කරන කෙනෙක් මේක අවබෝධ කරගන්න කෙනෙක් හිටියොත් අනේ ඒගොල්ලොම ට්‍රේස් කරන්නත් අපි IT මැනේජර්ලා ඊපදෙනක පත් කරලා තියෙනවා ඉතින් හරි දැන් ඕගොල්ලෝ ඔතන ඉන්නේ විද්‍යාව පිළිබඳව අලුත් දේවල් දැනගන්න කැමති නිසානේ ඕගොල්ලන්ට ඒක පිළිබඳව ඉන්ට්‍රස්ට් එකක් තියෙන නිසානේ ඉතින් අපිත් මෙතන ඉන්නේ ඔයගලන්ට විද්‍යාව පිළිබඳව අලුත් දේවල් කියලා දෙන්න විද්‍යාවේ ලස්සන තැන්වල ඔබනම එක්කගෙන යන්න. ඉතින් මුලින්ම අපි මේ විද්‍යාව පිළිබඳව කතා කරන්න කලින් අපි මූලික හැඳින්වීමක් ගමු මේ දේවල් පිළිබඳව. අපි ආරම්භයක් ගමු අපේ වැඩසටහනට. ඔයගොල්ලෝ දැනටමත් අපේ සංගමය පිළිබඳව යම්කිසි අදහසක් ඇති. ඉතින් මම මේ පිළිබඳව වැඩි වෙලාවක් ගන්නෙ නැහැ මේ දේවල් පැහැදිලි කරන්න. අපි දැන් විද්‍යාව ගැන කතා කරන්න පටන් ගමු. මේ ඕගොල්ලෝ හැම වෙලෙම කල්පනා කරනවා ඇති ලෝක විද්‍යාව ඇති වුණේ කොහොමද? විද්‍යාවේ උපත සිදු වුණේ කවද්ද කියලා. ඇත්තටම බැලුවොත් විද්‍යාවේ උපත සිදු වුණේ මේ විශ්වයේ උපත සිදු වෙච්ච දවසේම තමයි. හැබැයි අපි හදාරන කොට දෙයක් විධිමත්ව හදාරන කොට අපේ විද්‍යාවේ ආරම්භයේ විදිහට සලකන්නේ ග්‍රීක රෝම ශිෂ්ටාචාර තිබ්බ අවධිය. මේ දේවල් පිළිබඳව වැඩිදුර විස්තර ඔයගොල්ලන්ට මානව සහෝදරය තව ටිකකින් පැහැදිලි කරයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හැම වෙලෙම හිතනවා ඇති ලෝකෙට විද්‍යාව අවශ්‍ය වෙන්නේ ඇයි? මේ විද්‍යාවේ තියෙන ප්‍රයෝජන මොනවද? විද්‍යාව හොද දෙයක්ද නරක දෙයක්ද? මෙන්න මේ වගේ දේවල් පිළිබඳවත් අද අපි ඔයගොල්ලන්ට පිළිතුරු ලබා දෙන සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මුලින්ම මේ දේවල් පිළිබඳව හොයන කලින් ඔයගොල්ලන්ට විද්‍යාව පිළිබඳව මූලික අදහසක් ගන්න මම ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ
ඔගොල්ලෝ දකින්නේ නැති මේ ලෝකේ තියෙන පුංචි පුංචි දෙයකේ ඉඳන් විශාල විශාල දෙයක් වෙනකම් මේ හැමතැනම තියන්නේ විද්‍යාව කියලා. ඉතින් දැන් මේ විද්‍යාව පිළිබඳව වැඩිදුර හදාරන්න ඔයගොල්ලන්ට මීට වඩා ටිකක් වැඩිපුර විස්තර සහිතව පැහැදිලි කරන්න මම ආරාධනා කරනවා මාළින්ද සහෝදරයාට ඒ පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා. අයිබෝවන් සීවිලි කනිෂ්ඨ විද්‍යා සංගමයේ ආරම්භක සැසියේ ප්‍රථම දේශනාව විදියට මේ කරන ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්නේ මම සීවිලි විද්‍යා සංගමයේ උපසභාපති විදත් මාලින්ද හත්ලාවත්ත. ඉතින් දැන් බලමු විද්‍යාවේ මූලික හැඳින්වීම කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් සයන්ස් කියන්නේ මොකද්ද කියලා. අපි හැම දෙයක්ම කරන්න කලින් ඕනිම දෙයක් කරන්න කලින් අපි යම් කිසි දෙයක් වචනයෙන් පැහැදිලි කරගන්නවා. අපි විද්‍යාව කියන දේ වචනයෙන් පැහැදිලි කරගෙන බලමු. විද්‍යාව වචනේ. ඇත්තම විද්‍යාව කියන වචනේ සිංහල භාෂාවේ තිබ්බ වචනයක් නෙමෙයි. විද්‍යාව කියන වචනේ ඇත්තම පාලි සංස්කෘත වර්ගයේ වචනවලින් බිඳිලා එකක්. ඒ සඳහා හොඳම උදාහරණය බුදුරජාණන් වහන්සේගේ එක්තරා ප්‍රකාශයක්. එහි සඳහන් වෙනවා විද්‍යාව උපපාදි කියලා. ඒත් සමගම විද්‍යා වේද විද්‍යා විද්‍යාලය වගේ වචනත් හැදිලා තියෙන්නේ විද්‍යාව කියන වචනේ ආශ්‍රයෙන්. විද්‍යාව කියන වචනේ සිංහලට හැරෙවුවාම එන්නේ විදු කියලා. ඉතින් ඇත්තම විද්‍යාව කියන වචනේ අතීතයේදී පාවිච්චි වෙලා තියෙන්නේ ශිල්පය දැනුම් සම්භාරය ඒත් එක්කම යම රැස් කරගත් යම් දෙයක් වේ නම් අන්න ඒ දේ පැහැදිලි කරන්න පාවිච්චි කරපු වචනයක් විදියට. වේද කියලා කියන වචනේ හැදිලා තියෙන්නේ විද්‍යාවෙන්. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඇත්තටම විද්‍යාව කියන වචනේ පාවිච්චි වෙලා තියෙන්නේ ඉස්සර අද අපි කතා කරන විද්‍යාව නෙමෙයි කියලා. ඒ සඳහා තවත් උදාහරණයක් තමයි විද්‍යාවේ ඉංග්‍රීසි වචනේ. එහෙම නැත්නම් සයන්ස් කියන වචනේ. සයන්ස් කියන වචනේ හැදිලා තියෙන්නේ ෂේරේ කියන ලැටින් වචනේ. ඒ ලැටින් වචනේ තේරුම නොලෙජ් එහෙම නැත්නම් දැනුම. ඒක සයන්ටා බවට පත් වෙලා ඒක තමයි සයන්ස් කියන ඉංග්‍රීසි වචනේ බවට පත් වෙලා තින්නේ. දැන් සිංහල ඉංග්‍රීසි දෙකම ගත්තම ඔයගොල්ලන්ට තේරෙනවා ඇති විද්‍යාව නැත්නම් සයන්ස් කියන වචනේ පාවිච්චි වෙලා තින්නේ අද අපි පාවිච්චි කරන විද්‍යාවට නෙමෙයි දැනුම් සම්භාරය ශිල්පය වගේ තේරුමක් දෙන්න කියලා. ඉතින් අපි විද්‍යාවේ කොටස් තුනක් කතා කළා. අපි බලමු ඒ විද්‍යාව කියන වචනේ කොහොමද අද අපි කතා කරන විද්‍යාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඇත්තම විද්‍යාව ගත්තහම විද්‍යාව පොළුල් ලෙස වර්ගීකරණය කරොත් විද්‍යාවේ කොටස් ප්‍රධාන කොටස් තුනක් දකින්න ලැබෙනවා. ස්වභාවික විද්‍යාව, සමාජ විද්‍යාව සහ විධිමත් විද්‍යාව යන වශයෙන්. ස්වභාවික විද්‍යාව කියලා කියන්නේ ලෝකයේ ඒත් එකම විශ්වයේ තියෙන විවිධාකාර වූ ස්වභාවික ධර්ම, ස්වභාව ධර්ම හා ස්වභාවික සංකල්ප කතා කරමින් ඒවා අර්ධ කරමින් කරන විද්‍යාවයි. ඒ සඳහා උදාහරණ ලෙස ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව දක්වන්න පුළුවන්. ඒ එක්තරා කොටසක්. සමාජ විද්‍යාව කියන්නේ සමාජයේ සහයි සම්බන්ධතා පිළිබඳව හදාරමින් ඒ පිළිබඳව කරන්නා වූ විද්‍යාවයි. ඒ සඳහා උදාහරණ ලෙස ආර්ථික විද්‍යාව, මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාව අපිට දක්වන්න පුළුවන්. ඒ සමගම විධිමත් විද්‍යාව. විධිමත් විද්‍යාව කියන්නේ ලෝකේ පවතිනා වූ විවිධ සංකල්ප, තර්කණය හා න්‍යායාත්මක කොටස් ඇසුරින් ඒත් එක්කම ගණිතමය කොටස් ඇසුරින් කතා කිරීමයි. ඒ සඳහා උදාහරණ වශයෙන් අපිට තර්කණය, ගණිතය, න්‍යායාත්මක විද්‍යාවන් සහ පරිගණක විද්‍යාවන් යොදා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලෝ තේරෙනවා ඇති ඇත්තම ස්වභාවික විද්‍යාව තමයි අපි අද විද්‍යාව කියලා කතා කරන්නේ කියලා. නමුත් සාමාන්‍ය විවහාරයේදී ස්වභාවික විද්‍යාවන් තමයි අවසාන වශයෙන් විද්‍යාව කියලා අපි කතා කරන්නේ. ඉතින් විද්‍යාවට පොඩි අර්ථ දෙපීමක් තියෙනවා. අපි ඒක බලමු. විද්‍යාව යනු විශ්වය හා ස්වාභාවික සංසිද්ධි පිළිබඳ පරීක්ෂණාත්මක පැහැදිලි කිරීම සහ අනාවගේ ස්වරූපෙන් දැනුම ගොඩනගා සංවිධානය කරන ක්‍රමානුකූල හා න්‍යායානුකූල හැදෑරීම. මේ වචනෙන් කිව්වට බොහෝ දෙනෙක් මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඒක පොඩි රූප සටහනකින් බලමු. ලෝකේ විවිධාකාර වූ සංසිද්ධිය තියෙනවා. මේක හැමතිස්සෙම ඇති වෙන දෙයක්. ලෝකේ සහ විශ්වයේ හැමතිස්සෙම මිනිසාගේ බලපෑමෙන් හරි සත්‍යයාගේ බලපෑමෙන් හරි සබදාහමේ සිදුවීම් විදියට විවිධාකාර වූ සිදුවීම් දර්ශනය වෙනවා. ඕගොල්ලොන්ට දැන් තිරේ දර්ශනය වෙනවා ඇති. ඒ සිදුවීම් එහෙම නැත්තම් මිනිස්යාට ඉඳපුවම හදිසි සිතුවිල්ලක් පහළ වෙනවා. මේ දෙයක් පහළ වුණාට මිනිස්යා නිකන් ඉන්නේ නැහැ. මිනිස්යා තුළ තියෙන කුතුහලය කියන්නේ මිනිස්යා මේ කුතුහලෙන් ඉදිරියට යන්න බලනවා. මේ කුතුහලෙන් ඇත්තට මේ තියෙන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න පටන් ගන්නවා.
එතකොට තමයි මිනිස්යාගේ මානව හැකියාව මේ සඳහා ඉවහල් කරගන්නේ. ඒ තමයි සිතීම, තර්කණය, සංනිවේදනය. ඒත් සමගම මිනිස්යා මේ සිතීම, තර්කණය ආශ්‍රයෙන් විසඳුමකට, පිළිතුරකට එහෙම නැත්නම් ඇත්තටම මෙතන සිද්ධ වුණේ මොකද්ද කියලා හොයාගෙන යන්න පෙළඹෙනවා. ඒත් එක්කම තමයි මිනිස්යා විද්‍යාව හොයාගෙන යන්නේ. ඒ න්‍යායානුකූල හැදීරීමක් බවට මිනිස්යා පත් කරගන්නවා. ඉතින් අපේ සවිරු ප්‍රකාශ කරා විද්‍යාව බිහි වුණේ විශ්ව බිහි උදා පටන්ම කියලා. ඇත්තටම එහෙම තමයි. නමුත් මිනිස්යා එක විශයක් බවට පත් කරලා ඒක හදාරන්න පටන් ගන්නෙ මේ වගේ කුතුහලයක් ඇති වෙලා අවසානයේදී පිළිතුරක් හොයාගෙන ගිහිල්ලා ඒ න්‍යායානුකූල ඉදිරිපත් කිරීමක්. එහෙනම් එහෙම නැත්තම් ඒ තියරියක් වශයෙන් ඉදිරිපත් කරාම තමයි. ඇත්තම 16 වෙනි සියවසෙන් පස්සේ විද්‍යාව හදාරන්න පාවිච්චි කරපු කඩයක් තමයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ. එහිදී නිරීක්ෂණයෙන් ප්‍රශ්නයක් වෙත ගොස් එතනින් උපකල්පනයක් ගොඩනගා පරීක්ෂණයක් සිදු කර නිගමනයකට ලැබ රිසල්ට් එහෙම නැත්නම් අවසාන වශයෙන් ප්‍රතිඵලයකට ලැබීම තමයි විද්‍යාත්මක ක්‍රමයේදී භාවිතා වෙන්නේ. ඕගොල්ලෝගේ පෙළ පොතේ පවා දක්වලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයයි. ඔබගේ පෙළ පොතේ නිරීක්ෂණය පරීක්ෂණය සහ නිගමනය යන දක්වලා තියෙන්නේ මේ ඔයගොල්ලන්ට තිරේ දර්ශනය වෙන සයන්ටිෆික් මෙතඩ් කියන එක යම් කිසි කෙටිතාවයකට පත් කරලයි. අපි විද්‍යාවේ පරාසය පොඩ්ඩක් ඔය ගමන්ම හොය බලමු. විද්‍යාවේ පරාසය අතිවිශාල පරාසයක පැතිරිච්ච එකක්. ඔබට මේ තිරේ දිස්වන රූපේ y අක්ෂයේ පල්ලේ හරම ගියොත් පේනවා ඇති 10 ඍණ 15 වෙනි බලය. ඒ කියන්නේ මීටර වලින්. ඒ කියන්නේ අපේ ඇහැටවත් පේන්නේ නැති අතිශයින්ම කුඩා පරාසය පවා විද්‍යාවේ හොයලා බලනවා. ඒ පරාසය තුල අපි විද්‍යාවේදී හොයලා බලන්නේ පරමාණු අණු වගේ දේවල් ගැන. ටික ටික ඒ පරාසය වැඩි වී ගිනෙනකොට, ඒ කියන්නේ ටික ටික ලොකු වී ගිනෙනකොට අපි සෛලිය ගැන හදාරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මීටරයක් වගේ පරාසයක් තුල අපි මිනිස්යාගේ මිනිස්යා සහ මිනිස්යා සම්බන්ධ සත්‍යයන් ගැන හොයා බලනවා. තව ටිකක් පුළුළු වුණාම අපි පෘථිවිය ගැන හොයා බලනවා. විද්‍යාව වශයෙන් තව ටිකක් පුළුළු වුණාම විශ්ව පිළිබඳව හොයා ගන්නවා. අවසාන වශයෙන් අතිශය පුළුල් තත්ත්වයකට ගිහිලා සමාන්තර විශ්ව වගේ ගැඹුරු සංකල්ප කතා කරනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ කිරේ දිස් වෙනවාදී විවිධාකාර වූ විද්‍යාවන් මේ පරාසයන් තුළ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඇත්තම විද්‍යාවේ ආරම්භය දැන් අපි පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ. විද්‍යාවේ පැරණි මූලයන් ඇත්තම ආරම්භ වෙන්නේ පුරාණ ඊජිප්තුව සහ මෙසපොටේමියානු ශිෂ්ටාචාරය ආශ්‍රයෙන්. ඔවුන්ගේ දායකත්වය මත ගණිතයේ තාරකා විද්‍යාව සහ ඖෂධ කියන ඒ සංකල්ප බිහි වෙනවා. මේවා ග්‍රීක ශිෂ්ටාචාරය තුළදී මහත් වර්ධනයක ලක් වෙනවා. ග්‍රීක ශිෂ්ටාචාරය ඔයගොල්ලෝ දන්නා ඇරිස්ටෝටල් වගේ දාර්ශනිකයෝ විවිධාකාර වූ ශාස්ත්‍රයන් ඔස්සේ විද්‍යාව පෝෂණය කරන්නද සමත් වෙනවා. ඒ සමග බටහිර රෝම ශිෂ්ටාචාරය වෙනුවට විද්‍යාව ඉහළම තත්ත්වයකට ඇවිල්ලා බටහිර රෝම අධිරාජ්‍ය බිඳවැටීමත් එක්ක විද්‍යාව බිඳවැටීමකට වැසියාමකට ලක් වෙනවා. නමුත් පුනරුද සමයේදී විද්‍යාව ශීඝ්‍ර දියුණුවකට පත් වෙලා 16 වෙනි සියවසෙන් ආරම්භට වූ විද්‍යාත්මක විප්ලවය මගින් විද්‍යාත්මක ක්‍රමය මගින් විද්‍යාව යලි පණ ගැන්විලා විද්‍යාව යලි දියුණු මට්ටමකට පැමිණෙනවා. ඉතින් 16 වෙනි සියවසෙන් පස්සේ ලෝකෙ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් සහ විද්‍යාඥවරියක් ඔබට දැන් තිරේ දිස් වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් සියවසේ මනුෂ්‍යයා විසින් හඳුන්වපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඒත් එකම ඔබට තිරේ අනිත් පසින් දිස් වෙනවා මාරි කියුරි, අතිශ්‍රේෂ්ඨ කාන්තාවක්. එතුමිය විද්‍යාවට කොච්චර කැපවීමක් කරාද කියනවනම් එතුමිය මිය යන විටත් එතුමියගේ කබායේ රසායන කිරණ පිට වෙනවා, විකිරණ කිරණ පිට වෙන බව හොයාගෙන තිනවා. ඉතින් බලන්න ඒගොල්ලෝ කොච්චර කැපවීමක් කළාද විද්‍යාවට මේ තැන ලබා දුන්නේ. මේගොල්ලෝ හොයාගත්ත දේවල් තිරේ දිස් වෙනවා ඇති. ඒත් එක මේගොල්ලෝ විද්‍යාව නිසා අතිමහත් ජනප්‍රියත්වයකට පත් වුන බව නොඅනුමානයි. ඇත්තටම ශ්‍රී ලංකාව ගත්තහම ශ්‍රී ලංකාවේ විද්‍යාවට තියෙන තැන අඩුයි කියලා මිනිස්සු හඳුනනවා. ඒක පොඩි වරදවා වටහාගෙන ඉන්නවා. ඇත්තටම බටහිර විද්‍යාවේ පෙරදිග විද්‍යාව අතර තියෙන පොඩි ඝට්ටනයක් එතන ඇත්තටම තියෙන්නේ. ඕගොල්ලෝ නිකන් හිතන්න පරාක්‍රම සමුද්‍රය වගේ මහා විශාල වැව් කරනවන්න, රුවන් වැලි සෑය වගේ මහා විශාල දාගබ් කරනවන්න මිනිසුන්ට හැකියාව තියෙනකොට විද්‍යාව ගැන පොඩි අවබෝධයක් තියෙන්නේ නැති වේද? ඇත්තටම මිනිස්සුන්ට විද්‍යාව ගැන අවබෝධයක් තිබ්බා. පසුකාලීන විද්‍යාවට තැන අඩුයි කියලා මිනිස්සු කියන්න පෙළඹුණා. නමුත් ඒ සඳහා මම හොඳ උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. NASA ආයතනය විසින් හඳේ තියෙන පස් දිනවම පොළොවට අපේ පෘථුවියට ඒ පිළිබඳව හොයා බලන්න පත් කරපු ප්‍රධානිය තමයි ශ්‍රී ලංකාවේ විද්‍යාඥ සිරිල් පොන්නප්පෙනුම් මහතා.
එතන ප්‍රධාන තනතුරට පත් කරු මේ විද්‍යාඥයා ගැන ඕගොල්ලන්ට තවත් කියන්නේ मल्टीफंक्शन रॉकेट विद्या विद्यालोंगे वैद्य वाणिज्य අද විද්‍යාව දිනුවලා තිනවා විද්‍යාව කොටස් වලට ගොඩාක් බෙදලා තිනවා ඇත්තනම් ස්වභාවික විද්‍යාව මම කතා කරන්නේ ඉතින් විද්‍යාව කොටස් ගැන කතා කරන්න මේ ආරාධනය තමර සහයුරාටයි ස්තුතියි මලින් දැන් අපි කතා කරමු ස්වභාවික විද්‍යාවේ ශාඛා පිළිබඳව මේ ස්වභාවික විද්‍යාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ඒවා තමයි ටයිප් සයන්ස් ෆිසිකල් සයන්ස් කියන්නේ මේ ලයිෆ් සයන්ස් සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ ජීව විද්‍යාව ලෙසත් ෆිසිකල් සයන්ස් සාමාන්‍යයෙන් අපි හඳුන්වන භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව ලෙසත් ආපසු කොටස් වලට බෙදෙනවා. මේ ජීව විද්‍යාවේ අනු කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවෙන් කිහිපයක් තමයි ඥාන විද්‍යාව, සමුද්‍ර ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව. ඒ වගේම ෆිසිකල් සයන්ස් කියන එකෙත් අපි දන්න අනු කොටස් බොහෝමයක් තියෙනවා. ඒන් කිහිපයක් තමයි තාරක විද්‍යාව, භූ විද්‍යාව, කාලගුණ විද්‍යාව. भौतिक विद्या पदार्थ अवकाश वेला चलने सहशक्त बल अध्ययन कर्ण विद्या මෙහිදී ප්‍රධාන ඉලක්කය වන්නේ විශ්වයේ හැසිරෙන ආකාරය තේරුම් ගැනීමයි. ඊළඟට අපි බලමු රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. රසායන විද්‍යාව කියන්නේ පදාර්ථයේ ගුණාංග හැසිරීම පිළිබඳ කරන විද්‍යාත්මක අධ්‍යයනයක්. මෙහිදී වැඩියෙන්ම උනන්දුවත් දක්වන්නේ පරමාණු අණු හා අයන පිළිබඳව. ඊළඟට අපි බලමු විද්‍යාවේ අණු කොටස් ගැන. විද්‍යාව අණු කොටස් කොච්චරද කියලා කියන්නේ කාටවත් බෑ. මොකෝ ඒ තරම් අණු කොටස් ගොඩක් තියෙනවා. දැන් අපි එකින් කිහිපයක් ගැන කතා කරමු. පළවෙනිට මම කතා කරන්න ගොඩනගන්නේ ඥාන විද්‍යාව ගැන. ඥාන විද්‍යාව කියන්නේ ඥාන අධ්‍යයනය කිරීම, ඥාන විචලනය හා ජීවීන්ගේ පාරම්පරිකත්වය සම්බන්ධ ජීව විද්‍යාවේ අංශයක්. ඊළඟට අපි කතා කරමු තාරක විද්‍යාව ගැන. තාරක විද්‍යාව කියන්නේ ආකාශ වස්තුන් හා සංසිද්ධීන් අධ්‍යයනය කරන ස්වභාවික විද්‍යාවක්. මේකෙදි ගොඩාක්ම උනන්දුවක් දක්වන්නේ ග්‍රහලෝක, චන්ද්‍රයන්, තරු මන්දගෙන වල්කාතර වගේ දේවල් වලට. ඊළඟට අපි කතා කරමු සාගර විද්‍යාව ගැන. සාගර විද්‍යාව කියන්නේ සාගරයේ සමග කටයුතු කරන විද්‍යාවක්. මේකෙත් තමයි සාගර ධාරා, තරංග, භූභෞතික තරල, මුහුදුපත්ලේ භූ විද්‍යාව වගේ දේවල් ගැන සොයා බලන්නේ. ඊළඟට සමුද්‍ර ජීව විද්‍යාව. මොකද මේ සමුද්‍ර ජීව විද්‍යාව කියන්නේ සමුද්‍ර ජීව විද්‍යාව කියන්නේ සමුද්‍ර ජීවීන්ගේ ජීව විද්‍යාව මොහොතේ ජීවීන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය. මෙහිදී සාගර ජීවීන්ගේ පරිණාමය ආහාර ජාල නව ජීවීන් පිළිබඳ හදාරනවා. ඊළඟට සත්ව විද්‍යාව. සත්ව විද්‍යාව කියන්නේ සත්ව රාජධානියේ සියලුම සත්ව ජීවය කලර විද්‍යාව පරිණාමය වර්ගීකරණ පුරුදු ජීවීන් වදවියාම අජීවීන් පරිසරපත් සමග අන්තර්ක්‍රියා කරන ආකාරය පිළිබඳ බලන විද්‍යාවේ ශාඛාවක්. ඊළඟට අපි බලමු උද්භිද විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. උද්භිද විද්‍යාව කියන්නේ ශාක පිළිබඳ හදාරන විද්‍යාවේ කොටස. මේකෙදී අපි කරන්නේ ශාක පරිණාමයේ ඒවයේ ප්‍රයෝජන නව ශාක හඳුනා ගැනීම වගේ කාර්යයක්. ඊළඟට ශුද්‍ර ජීවි විද්‍යාව. මේ ශුද්‍ර ජීවි විද්‍යාව කියන්නේ අපිට හැටවත් නොපිරෙන ඒකීය හා බහුසෛලී ශුද්‍ර ජීවීන් පිළිබඳ සොයාබලන. ඒකෙදි ගොඩක් කලාවට අපි වෛරස්, බැක්ටීරියා, ඇල්ගි වගේ දේවල් ගැන තමයි සොයාබලන්නේ. ඊළඟට භූ විද්‍යාව මොකද්ද කියලා බලමු. භූ විද්‍යාව කියන්නේ
පෘථිවිය එය සෑදී ඇති පාෂාණ හා කාලය සමග ඒවා වෙනස් වෙන ක්‍රියා වෙනස් වෙන ආකාරය පිළිබඳ සත් සාබරණ විද්‍යාවේ කොටසක් මේකදී ඕනම් භූමිකාවක් අධ්‍යයනය කරන්න පුළුවන් කොටින්ම කියනවා නම් වෙනත් ග්‍රහලෝක බුලක්ෂණ අධ්‍යයනය කිරීමද භූ විද්‍යාවට අපිට අතුලත් කරන්න පුළුවන් දැන් මං හිතන්නේ ඕගොල්ලෝ ඉස්කෝලේදීම විද්‍යාව ඉගෙනගෙන ඒක ඉන්නේ අමාරු විශයක් වෙන කම්මැලි කියලා හිතනවා ඇති නෑ ඒක විනෝදාත්මක අධ්‍යයනය කරන්න පුළුවන් ඒ විනෝදාත්මක අධ්‍යයනය කරන්න කොහොමද කියලා ඕගොල්ලන්ට කියලා දෙන්න මං අනුරාධ සෝරාට ආරාධනා කරනවා स्तुति तमर अपगे संगमय बार सवन्मले गुरु मैनियन अपगे सभापति उपसभा सभापति अतुलु कार्यमंडलेंद समगेन अवसराय देन अपि कथा करमु मे विद्या गेन अत्र मुखात् देन वर्तमाने वेन विट विशेषेन मे विद्या कियन्ने केनेके आईक्यू एक नत्तम मोले तत्र परीक्षा करन शेयर पर पत्तला कियनो एट මේ විද්‍යාව කියන එක අපි ඇත්තටම IQ මනින විශයක් කරගන්න ඕනිද? මොකද දැන් ගොඩක් ළමයි විද්‍යාව ඉගෙන ගන්න ඒකට කැමැත්තෙන් නෙමෙයි. ඒගොල්ලෝ ඉගෙන ගන්න ඒකට ලකුණු ගන්න. ඒ පේපර් එකේ ලකුණක් අරගෙන කොහොමලි කරලා හොඳ සාමර්ථයක් ගොඩ දා ගන්න. ඒ වුණාට ඇත්තටම මෙහෙම විද්‍යාවට බය වෙන්න ඕනි. විද්‍යාව කියන්නේ ලස්සන දෙයක් නෙමෙයිද? වැරදි. විද්‍යාව කියන්නේ ඉතාම ලස්සන දෙයක්. අපි දැනගන්න ඕනි ඒකින් හරියට ප්‍රයෝජන ගන්න කොහොමද කියලා. विद्या संघम संबंध अनिवार्य विद्यालयात्मक मे विद्या विषय ओण विद्याशास्त्रे नवीन ताक्षण उपकरण नवीन न्याय संकीर्ण न्याय एक ओण विद्याशास्त्र सरल उपकरण उपकल्पन मगि අපිට ඒව හදාරලා ඒකෙන් දැක් ගන්න පුළුවන්. ජීව විද්‍යාව ගත්තාම අපිට අන්වීක්ෂ එහෙම නැත්නම් එන්සයික්ලෝපීඩියාස් වගේ තදබල දේවල් ඕනේ නැහැ. ගෙදරින් එළියට බහැලා ගෙදර අවට තියෙන ශාක සතුන් කොටක් නිරීක්ෂණය කරලා ඒවයි හැසිරීම, චලන, චර්යා රටා ඒ වගේම ව්‍යුහය අඳුරගෙන ඒව කොටක් සලකලා බැලුවහම එතනක් තියෙන ජීව විද්‍යාව. රසායන විද්‍යාව ගත්තා වුණත් එළියේ තියෙන කපුරු ගෝලයක් विद्यालोदे ෘතියෙන් උනත් මොලේන් උනත් විද්‍යාවෙන් ඉහළට ගිය කෙනෙක් වෙන්න ඕනිම නැහැ විද්‍යාවෙන් විනෝදයක් ගන්න. මේ දවස්වල පිළිගැනීමක් යනවා විද්‍යාව පිළිබඳ පරිශන කරලා ඒ විනෝදයක් ගන්න පුළුවන් වෛද්‍යවරු විද්‍යාඥයෝ එහෙම නැත්නම් විද්‍යාත්මක ශාස්ත්‍රයේ ඉදිරියට ගියුගතුන්ට විතරයි. එහෙම නැහැ. ෘතිය කෙසේ වෙතත් තමා සංකල්පය දන්නවනම් තමාට ඒකෙන් විනෝදයක් ගන්න පුළුවන්. විනෝදයක් කරගෙන සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විද්‍යාවට බය වෙන්නේ නැතුව ඒක IQ එක මනින මිම්මක් කරගන්නේ නැතුව අපි ඒක විනෝදෙන් හදාගෙන දැනගන්නවා. එතකොට තමයි අපිට විද්‍යාව උනන්දුවෙන් හදාරන්න පුළුවන් වෙන්නේ. ඒකේ සැබෑ මාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එතකොට. විද්‍යාවට බය වෙලා හරියන්නේ නැහැ. විද්‍යාව උනන්දුවෙන් ඉගෙන ගන්නවා. ඒක තමයි මම හිතන්නේ ඔය සියලු දෙනාම නංගිලා මල්ලිලා සහෝදර සහෝදරියන් විද්‍යා සංගමයේ වගේ එකට සම්බන්ධ වෙනවා ඇත්තේ. අපේ සංගමයෙන් ඒ සියල්ල ඉතාම සූක්ෂම සිදු කරනවා. ඕගොල්ලන්ට ඉතාම විනෝදයෙන් ඌමනාවෙන් මේ විද්‍යාත්මක විෂය පිළිබඳ හදාරන්න පුළුවන් වෙනවා. විද්‍යා පිළිබඳ ඔබගේ මෙම තප්පරයේ තියෙන දැනුම කතරම් වුණත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට දිනු වෙන්න පුළුවන්. විද්‍යා පිළිබඳව ආසාවෙන් හදාරලා විද්‍යාව ජය ගන්න පුළුවන්. මින්පසුව මම ආරාධනා කරනවා අපගේ සංගමයේ වාර සමන්මලී ගුරුමෑණියන්ට අප සියලු දෙනා සඳහා කෙටි අනුශාසනාවක් කරන මෙන් ඉදිරිපත් වීමට. සුබ සන්ධ්‍යාවක් දරුවනේ හැමෝටම. අපේ සංගමේ නිලධාරි මණ්ඩලය අවසරයි දයාබර දන් දෙරීම.
අද මේ අපේ කනිෂ්ඨ විද්‍යා සංගමේ ආරම්භක සැසිවාරය. මේ කනිෂ්ඨ විද්‍යා සංගමය කියන එක ගැන මම ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්නම්. සීවලී කියන්නේ වසරකට දරුවන් විශාල සංඛ්‍යාවක් වෛද්‍ය විද්‍යාලයට, ඉංජිනේරු පීඨයට, ඒ වගේම වෙනත් විශ්වවිද්‍යාලවලට යොමු කරන පාසලක්. ඒ වගේම සීවලීන් සමාජයට යන දරුවන් විවිධ ශාස්ත්‍රවලට යනවා. සමාජයේ ඉහළ තැන්වල ඉන්නවා. මේගොල්ලන් හොඳ බුද්ධිමත් දරු පිරිසක්. මේ දරුවන්ට විද්‍යා අධ්‍යාපනයේ දරුවෝ විවිධ ශාස්ත්‍රවල අධ්‍යාපනය ලබා ගන්නවා පාසලේදී. වැඩි පිරිසක් අපේ යොමු වෙන්නේ උසස් පෙළ විද්‍යා අංශයට. ඒ කියන්නේ විද්‍යාව පිළිබඳව යම් වැඩි අවස්ථාවක් දෙන්නුයි කියලා අපි හුඟක් කලින් නම් හිතුවා. ඉතින් අපේ නම විද්වල්පෙත්තුමාගේ විශේෂ සමගාමී සංකල්ප වලට අනුව අපිට සීවලී කනිෂ්ඨ විද්‍යා සංගමයක් පිහිටවන්න අවසර ලැබුණා. මේ සීවලී විද්‍යා සංගමයක් තියෙනවා උසස් පෙළ විද්‍යා සංගමයේ. නමුත් අපි දන්නවා දැන් 6-11 ශ්‍රේණිවල ඔයගොල්ලෝ ගොඩක් දරුවෝ ඉන්නවා විවිධ දක්ෂතා තියෙනවා. ඕගොල්ලන්ට ගොඩක් මේ විද්‍යාව කියන දේ ඒ සංකල්ප තහවුරු කරගන්න ඕනි මේ 6-11 කාලේ. මොකද උසස් පෙළ පන්තියට ගියහම ඔයගොල්ලෝ ලොකු තරඟයකනේ ඉන්නේ, විභාගගත තරඟයක්. විද්‍යාව මේ පොතේ විද්‍යාව විෂය නෙමෙයි. ඔයාලගේ අයියලා අක්කලා නිලධාරි මණ්ඩලය ඒක හොඳට පැහැදිලි කරා. පොතේ විද්‍යාව අපි සිලබස් එකකට කොටු වෙලා ඔයගොල්ලන්ට ඉස්කෝලේ විද්‍යාව උගන්වනවා. ඒක ඒ පන්තියට නියමිත කොටස් පැහැදිලි කරලා ඒක උගන්වනවා. නමුත් එතනින් එහා ගිය ලෝකයක් තියෙනවා කියන එක දකින්න අවස්ථාවක් තමයි අපි මේ සීවලී කනිෂ්ඨ විද්‍යා සංගමයේ හරහා බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේකේ ප්‍රධානම අරමුණ ඔයාලගේ අයියලා අක්කලා පැහැදිලි කරපු විදිහට අපි සාමාන්‍ය විෂය නිර්දේශයෙන් එහාට ගිහිල්ලා විද්‍යාව කියන්නේ මොකක්ද, ඒක අපේ ජීවිතවලට කොහොමද එකතු කරගන්නේ, කොහොමද ඒක අපේ විනෝදාංශයක් කරගන්නේ, එන්නේ ඒ වගේ අපේ හදවතට දැනෙන්න විද්‍යාව අපේ ජීවිතවලට සමීප කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ සංගමයේ හරහා ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ අදහස් ටික ඔයාලගේ ඔය නිලධාරි මණ්ඩලයේ ඔය අද කතා කරපු අයලා කළා. ඒගොල්ලන්ට අදහස් ටික කිව්වා. ඒගොල්ලෝ තමයි මේ සියල්ල කරන්නේ. හොඳ හරිම සතුටුයි මට. මම මේ දරුවෝ කීප දෙනා අඳුරගත්තේ ඒගොල්ලෝ 6 වසර ඉන්න කාලේ. හය වසර ඉන්න කාලින්දම්ම මම දැක්ක මේගොල්ලෝ මේ හොඳ හැකියාවක් තියෙන දරු කණ්ඩායමක් කියලා. අවස්ථාව අපිට මේ වගේ සංගමය බිහි කරන්න අවස්ථාව කීපයක්ම අපි උත්සාහ කළා. අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මේ අවස්ථාවේ විශාල සංගම් සංඛ්‍යාවක් පාසලේ ක්‍රියාත්මක වෙනවා. අපිට විද්‍යා සංගමයකටත් අවස්ථාව ලැබුණාම මම මේ නිලධාරි මණ්ඩලයේ සවිරු ඇතුළු ඒ කණ්ඩායමට සවිරු මාලින්ද ඒගොල්ලන්ට කිව්වා මෙන්න මෙහෙම තමයි මම විද්‍යා සංගමයේ මෙහෙවන්න ඉන්නේ කියලා. මම අදහස කිව්වා විතරයි මේ දරුව හොඳට සංවිධානය කරනවා. හරිම සතුටුයි දකින්න අපි මේ වගේ දරුවෝ තමයි අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මුලින්ම අපිට සංගමයේ අවසර ගන්න ගුවල්පෙත්තුමාට යොමු කරන්න හොඳට වැඩසටහනක් සැලසුම් කරා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඊළඟට අද පළවෙනි වැඩසටහන හොඳට සැලසුම් කරලා තියෙනවා. දැන් මේ සංවිධානයේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ අයියලා අක්කලා දායකත්වයේ. ඉතින් අපි මම සංගමේ අනුශාසකතුමිය හැටියට ඒගොල්ලන්ව මෙහෙයවනවා විතරයි. ඉතින් අපිට ඇත්තටම ඕනි දරුවෝ ඉස්සරහට යනකොට අපි කියන දේ අහන ඒ ටිකම කරන දරුවෝ පිරිසක් නෙමෙයි. අපිට වඩා එහාට යන්න ඕනි දරුවෝ. අපි කියන දේ අහලා ඒ ටික ඉගෙනගෙන ඒකෙන් ලකුණු ගන්න දරුවෝ පිරිසක් විතරක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක එක කොටසක්, ඒක අපේ විෂය නිර්දේශයක එක්ක යන කොටසක්. එහෙම නැතුව මෙන්න මේ විදිහට වෙනස් හිතන දරුවෝ, නව නිර්මාණ කරන දරුවෝ, නව ආකල්ප ඇති දරුවෝ
ඕනි අපිට. ඒක අපිට අර ඉස්කෝලේ වෙලාවේ විෂය නිර්දේශය උගන්වන වෙලාවේ ඒක කරන්න බෑ. ඔයාලා දන්නවනේ. විද්‍යා විෂය නිර්දේශය ඉගෙන ගන්න එකත් මහා මේ විෂය නිර්දේශයක් තියෙනවා ලොකු පාරාසයක් තියෙනවා සංකීර්ණ කරුණු පැහැදිලි කරන්න වෙලාව යනවා. එතකොට ඒකයි මේකයි දෙකක්. ඔයාලා සහෝදරි පැහැදිලි කරා දරුවෝ. ඉතින් මේ මේගොල්ලන් මම කියන දේ හොඳටම තේරුම් අරන් ඒ අරමුණට යන්න ඔයාලව ලස්සනට මෙහෙවන මෙහෙවන. දැන් මෙතනින් පස්සේ මේ දැන් මේ අයියලා අයියලා කළ මේ වැඩසටහන කරද්දී දැන් අපේ සමාජික දරුවෝ හොඳ විනයවත්ව මේකට සම්බන්ධ වෙන්න දැන් ඊළඟ කණ්ඩායමක් මේකට හැදෙන්න ඕන. දැන් මේගොල්ලෝ විභාගෙ ලියන්න දැන් ඒගාවට ඒගොල්ලන්ට කාලය ගන්න වෙනවා. මේ විභාගයේ ලියනවා ඊට පස්සේ ඒගොල්ලෝ උසස් පෙළට යනවා. එතකොට කනිෂ්ඨ විද්‍යා සංගමය පටන් ගත්ත අවුරුද්දෙන් පස්සේ නැති වෙන්නේ නැහැ. ඈ ඔයාලා ඊළඟ පරම්පරාවට මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. දැන් මේ අයියලා කළා වගේම දක්ෂ දරුවෝ ඔයාලා අතර ඉන්නවා. එහෙනම් ඔයාලට දැන් තමයි මේ ආරාධනාව මේ හොඳ ආරම්භයක් අරගෙන අපි සහෝදර මේ ඔයාලගේ සහෝදර අයියලා කළා හොඳ ආරම්භයක් අරන් දුන්නා. ඒගොල්ලෝ ඔගොල්ලෝ ඔයාලව යම් දුරක් ගෙන යාවි. එතනින් එහාට යන්න ඔයාලත් දැන් සූදානම් වෙන්න. මෙයාලත් එක්ක සම්බන්ධ වෙන්න මේගොල්ලන්ගේ හොඳ සංවිධානයක් තියෙනවා. මම संबंध कर මූලික පළවෙනි සතිවාරයේදී මම කියන්නේ ඔයාලට ඔයාලා දැන් දැක්කා අද මේ අයියලා අක්කලාගේ හොඳ ඉදිරිපත් කිරීම පළවෙනි අවස්ථාව. ඉතින් එතනින් එහාට තවත් ගොඩක් දේවල් කරන්න මේගොල්ලෝ හිතන් ඉන්නවා. හැබැයි අපිට ඕනි ඔයගොල්ලන් විනයවත්ව මේකට සම්බන්ධ වෙන්න. අපි දැන් මේ කොරෝනා කියලා ගෙදරට එලා ඉන්නවා. නොයි ගැටලු තියෙනවනේ තාක්ෂණයේ අවභාවිතය පිළිබඳ. දැන් අපි මේ තාක්ෂණය හොඳට අවබෝධිත නොකර කොහොමද අපි දියුණුවට යොදා ගන්න කියලා සමාජයට පණිවිඩයක් දෙන්න මේ අවස්ථාව යොදාගමු. මේක පොඩි ඇරඹුමක් විතරයි. මේ ලොකු ගමනක ඇරඹුමක්. ඔයාලගේ මේ සවිරු මාලින්ද තඹර ලසිත කියලා දරුවෙක් සම්බන්ධ වෙනවා මම දන්නවා. ඉතින් ඒ මම දන්නේ තවත් දරුවෝ මේකට සම්බන්ධ වෙනවා ඇති. මයික රිටර්ම සම්බන්ධ වෙන දරුවන් ඔය කතා කරේ දෙකම් තුමිය ඉන්නවා මට. එතකොට මේ මේගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා මම හිතන්නේ අපේ කනිෂ්ඨ විද්‍යා සංගමය මෙතනින් එහාට පවත්වගෙන යන්න අයියලා කලාට උදව් වෙන්න විනයවත්ව සම්බන්ධ වෙන්න හැම අවස්ථාවකම සම්බන්ධ වෙනවා ඔයාලත් එක්ක. අපි හොඳ ගමනක් යමු. සීවලී කනිෂ්ඨ විද්‍යා සංගමයේ ලෙස 6-11 දරුවන්ට විද්‍යාව කියන්නේ මොකක්ද? ඒක අපි පන්ති ගම්රේ ඉගෙන ගන්න විද්‍යාව විතරක් නෙමෙයි. ඊට වඩා පැතිරුණු දෙයක්. ඊට වඩා විනෝදාංශාදී ඉගෙන දෙන දෙයක්. ඊට වඩා සංකීර්ණ දෙයක්. ඊට වඩා ජීවිතයට සම්බන්ධ දෙයක් කියලා පැහැදිලි කරගන්න මේක අවස්ථාවක් කරගන්න. ඉතින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සංගමේ සභාපතිතුමාට නිලධාරි මණ්ඩලයට හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඔයගොල්ලන් මේ ලැබු පියවර ඉස්තරහට ගෙන යන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෑම දරුවෙක්ම විනයවත්ව මේගොල්ලෝ එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ අදහස් ඉදිරිපත් කරලා දැනුවත් වෙලා වැඩසටහන් සකස් කරලා විද්‍යා සංගමය ඉදිරියට ගෙන යන්න දායක වෙන්න. ස්තුතියි. බොහොම ස්තුතියි ටීචර්. ඉතින් අපි ඔයගලන්ට තව වැඩසටහන ලෑස්තිකල් තියෙනවා. දැන් අපි මේ හැමදාම කතා කරන මාතෘකාවක් ගැන ඔයගලන්ට කියවන්න ආසයි හිතෙන විදිහේ පොත් කීපයක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මුලින්ම මම දැන් ඔයගලන්ට හඳුන්වලා දෙනවා. අපි මේක මෙහෙමයි හඳුන්වලා දෙන්නේ.
හය නමේ හය හත විදිහට එක පොතක් අට නමේට තව පොතක් 10 11ට තව පොතක් එහෙම කිව්වයි කියලා ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝගේ කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් 6 7 කෙනට 8 9 පොත කියවන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට අපි මේ කියන්නේ සාමාන්‍යයෙන් මේ විදිහට බෙදලා දෙන්නේ පොත් 3 අංශ 3ට ඉතින් මේ මුලින්ම මම 6 7 වසරට මෙන්න මේ පොත් සෙට් එක හඳුන්වලා දෙන්නේ මේ තියෙන පොත් සෙට් එක මේක ඇමරිකාවේ මුලින්ම පළවෙන්නේ The Magic School Bus කියලා බොහොම කියවන්න ආසයි තියෙන ලස්සන පින්තූර දින ලස්සන පොත මේක පොත් 12ක් තියෙනවා විද්‍යාවට සම්බන්ධව ඕගොල්ලන්ට පේනවා මේ පළවෙනි පොත මේ මේ විදිහට ගොඩක් ලස්සනට ඒගොල්ලෝ ඒ ඒ පැහැදිලි කිරීම කරලා තියෙනවා මේ පොත මුලින්ම 1994 දී පළවෙන්නේ එදා ඉඳන් ඉස්සරහට දිගටම පොත් සෙට් එකක් පළවෙනවා මේක ලියන්නේ ජොආනා කෝල් ඒ වගේම මේකේ චිත්‍ර දින්නේ බෲස් බෙගන් කියන චිත්‍ර ශිල්පියා ඔවුන් ඒ දෙන්නම ඇමරිකන් ජාතිකයෝ මේ විදිහට පොත් නමයක් තියෙනවා විවිධ මාතෘකා යටතේ තමයි මේ පොත යන්නේ එක එක පොතට එක එක මාතෘකා විදිහට මාතෘකා 12ක් යටතේ පොත් 12ක් තියෙනවා මේ විදිහට ඉතින් ඒ වගේම මේ පොත් සෙට් එකේම තව පොත් තුනක් තියෙනවා විද්‍යාවට අදාළ නැති උනත් තව පොත් තුනක් තියෙනවා ඒවා ඉතිහාසයට අදාළ වේවත් ඔයගොල්ලෝ කැමතියට කියවන්න පුළුවන් ඒක විද්‍යාවට අදාළ නැහැ ඒක ඔයගොල්ලන්ගේ කැමැත්තක් විදිහට කියවන්න පුළුවන් මේ පොත තමයි මම මුලින්ම හඳුන්වලා දෙන්නේ අපි හඳුන්වලා දෙන්නේ 6 7 වසර වල වලට මම තව ටිකකින් ඔයගොල්ලන්ට පෙන්නනවා මේකේ e-book එක ගන්න link එකක් සිංහල පොත නම් e-book එකක් විදිහට ගන්න බෑ ඒක ඔයගොල්ලන්ට මේ තත්ත්වයෙන් පස්සේ කඩේකින් ගන්න පුළුවන් සරසවියෙන් වගේ එහෙම නැතුව දැන්ට ඔයගොල්ලන්ට ඉංග්‍රීසි එක විතරක් කියවන්න link තියෙනවා ඒක මම ඔයගොල්ලන්ට තව ටිකකින් ලබා දෙන්නම් ඒ වගේම මම 8 9 වසර වලට හඳුන්වලා දෙනවා ජූල්ස් වර්න් එහෙමත් නැත්නම් විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ පියා ලියපු පොතක් මේ තියෙන්නේ එතකොට මේ තියෙන්නේ මේක තියෙන්නේ ගිනි කන්දක් කරහා මිහිමඩල මැදට මෙතනදී ඔයගොල්ලන්ට මේ මේ පොත පරිවර්තනයක් විදිහට ගන්න තියෙනවා සිංහල පරිවර්තනය චන්දන මෙඩි සිංහලට පරිවර්තනය කරපු පොත් තියෙන්නේ එතකොට මේකේ තියෙනවා මේකෙත් ලස්සන කතාවක් තියෙන ප්‍රබන්ධයක් ඒ වුණාට මේකේ ගොඩාක් විද්‍යාත්මක සංකල්ප විද්‍යාව පිළිබඳ පැහැදිලි කිරීම මේ දේවල් ගොඩක් තියෙනවා කියවන්න ආසයි තියෙන විදිහේ පොතක් මේකත් මේකේ ත්‍රාසජනක දේවල් ඒ හැමදේම තියෙනවා ඔයගොල්ලන්ට ඒ වගේ කියවන්න කැමතියට ඒ විදිහේ දේවල් කියවන්න පුළුවන් ඒ වගේම මම ඔයගොල්ලන්ට පෙන්නනවා දැන් 10 11 වසරට මම ඉදිරිපත් කරන පොත් ටික තමයි ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැන් අපි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් එක හරහා එතකොට ඒක හඳුන්වල දෙන්නේ සැටලයිට් එක චන්ද්‍රිකාව හඳුන්වල දුන්නේ ආතර් සී ක්ලාක් එතකොට මේ ආතර් සී ක්ලාක් ලියපු පොත් මූලික ගොඩක් තියෙනවා මෙතන පොත් තව ඒ වගේ ඒ විදිහට මේකේ මුල්ම පොත් විදිහට මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා මෙන්න මේ අභ්‍යවකාශ චාරිකාව කියන එක 2001 2010 2061 ඒ වගේම 3001 කියන පොත් හතර මේ පොත් හතර ඔයගොල්ලන්ට ඒකත් සරසවියෙන් ගන්න පුළුවන් මේකෙත් e-book නෑ මොකද මේක ටිකක් වටිනාකමින් වැඩි පොතක් නිසා මේකේ e-book එකක් එන්නේ නෑ ටිකක් ඒ කොපිරයිට් තියෙනවා ඔයගොල්ලන්ට මේකත් කියවන්න පුළුවන් මේවයි ගොඩක් විද්‍යාත්මක සංකල්ප අභ්‍යවකාශ පැත්ත ටිකක් බාර පොතක් අතසිකලා කොහොමද ඒ පැත්තට බාර කෙනෙක් නිසා ඒ ඒ විදිහේ දේවල් තමයි තියෙන්නේ ලස්සන සංකල්ප තියෙනවා ටිකක් ගැඹුරු පොතක් ඒකයි 10 11 වසරට මම මේක දුන්නේ ඔව් මම 8 9 වසරට හඳුන්වලා දුන්නේ මෙන්න මේක ගිනි කන්දක් අරහා මිහිමඩල මැදින් මෙන්න මේ පොත චන්දන මෙන්ඩිස්ගේ ඒක ඒකත් එක්ක තව පොතක් තියෙනවා සමහර වෙලාවට මේක තනි පොතක් තියෙනවා පොත් දෙකක් එකටත් තියෙනවා මේ විදිහේ පොත් තියෙන්නේ මේක තමයි 10 11 වසරට එතකොට මේ පොත් ඔයගොල්ලන්ට මේකෙත් තියෙන්නේ විද්‍යාව ගැන පැහැදිලි කරලා තියෙනවා ඒ විදිහේ දේවල්. එතකොට ඕගොල්ලෝ දැන් මේ දවස්වල ගෙදර ඉන්නේ ඕගොල්ලන්ට සතුටක් ලබන්න, ඕගොල්ලෝගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න මේ හැමදේටම මේ පොත් කියවන එක හොඳයි. ඉතින් මම ඕගොල්ලන්ට මේ පොත් පිළිබඳව තව පොඩි පැහැදිලි කිරීමක් මේ විදිහට ලබා දෙන්න. මේ පොත් පිළිබඳව මම කිව්වට වඩා ඕගොල්ලන්ට පැහැදිලි විදිහට ඕගොල්ලන්ට මෙතනින් බලන්න පුළුවන්. මේ තියෙන ඕගොල්ලන්ට මම හඳුන්වලා දීපු පළවෙනි පොත ජොආනා කෝල් ලියපු බෲස් බෙගන් චිත්‍ර දෙපු මෙන්න මේ පොත් 12 මේ තියෙන ඊළඟ පොත 8 9 වසරට හඳුන්වලා දුන්න එක මේ මේකේ පළවෙනි මුද්‍රණය මෙතන ඔයගොල්ලෝ පේනවා මේ පිළිබඳව ඔයගොල්ලෝ තොරතුරු සටහන් කරගන්න
එතකොට මේ තියෙන මම අවසාන වශයෙන් හඳුන්වලා දුන්න ඒ පොත් සෙට් එක අත සීක්ලක් විදිහින් ලියපු මේ තියෙන මම ඔයගොල්ලන්ට කිව්ව ලින්ක් එක මෙතනින් ඔයගොල්ලන්ට සිංහල මේ පොත් නම් නෑ එතන සිංහල පොත් ඒ වුණාට එදිරි ඉඳගම කියවන්න විද්‍යා පොත් හැමදේම තියෙන මේ ලින්ක් එකෙන් එතකොට මේ තියෙන්නේ ඕපන් ලයිබ්‍රරි කියන මේ ලින්ක් එක මේක තියෙන්නේ ඉංග්ලිෂ් පොත් මෙතනින් මෙතන ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් අර the magic school bus එක ඒක ලයිබ්‍රරි එකක් එතනින් ඔයගොල්ලන්ට බරෝ කරන්න විතරයි පුළුවන් පොත් ඩවුන්ලෝඩ් කරගන්න බෑ ඒ වුණාට දවස් කීපයකට බරෝ කරලා කියවලා ආපහු දෙන්න පුළුවන් මේක ඕගන මේක ඕ ඒ කියන්නේ මේ මේක ලාභ ලැබීමේ තොර ආයතනයක් ඔක්කොම ෆ්‍රී දෙන්නේ ඊට පස්සේ මම දැන් මාලින්ද සහෝදරයාට ආරාධනා කරනවා අපේ දැනුවත් කිරීම කීපයක් තියෙනවා ඔයගොල්ලන්ට කරන්න ඊට පස්සේ දිගටම රැඳිලා ඉන්න ඔයගොල්ලන්ට තව පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා ඔව්සාවිරු බෙහෙවින් ස්තුති මට අවස්ථාව ලබා දුන්න එක ගැන ඉතින් දැන් මට හිතෙනවා ඔයගොල්ලන්ට විද්‍යාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා සමහර විට මෙතන පුළුල් වයස් පරාසයක පිරිසක් ඉන්නේ 6 වසර ඉඳලා 11 වසර වෙනකම් ඉතින් 6 වසර 6 සාරය සහ 7 වසරයට මේ සංකල්ප ටිකක් පැහැදිලි වෙන එක අඩු වෙන්න පුළුවන් නමුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මොකද පළවෙනි සතිවාරයේ අපි 6 11 ඔක්කොම එකට කරාට පස්සේ සතිවාර පවත්වද්දී පවත්වන්නේ 6 4 2 එකක් 8 9 එකක් සහ 10 11 එකක් යන වශයෙන් එතකොට 6 4 ත එහෙම අපි මේ පැහැදිලි කරපු සංකල්ප ටික ආයෙත් තවත් සරලව විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙනවා 8 9 ටත් එහෙමයි 10 11 ට ඒ විදිහටම අපේ ප්‍රෝග්‍රෑම් ටික අපි ඒ විදිහට කරගෙන යනවා ඒත් එක්කම ඔබව දැනුවත් කරන්න ඕනි මේ එන සඳුදා දිනයේදී ඔබ සඳහා අපි ක්විස් ලබා දෙනවා Google ෆෝම් හරහා ඔබට සාමාන්‍ය ලෝකයේ තියෙන විද්‍යාව ඒ කියන්නේ පොලේ පොතේම නෙමෙයි නමුත් එතනින් පිට ගිහිල්ලා මේ අවට වහ පිට ආව වෙන දේවල් ඒ වගේම මේ නූතන කාලීනව ආන්දෝලනාත්මක කතා බහට ලක් වෙන දේවල් එක්ක පොඩි විද්‍යාත්මක ප්‍රශ්න සංග්‍රහයක් ඔබට ඉවලා තියෙනවා ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න ප්‍රශ්න 20ක් විතර තමයි තියෙන්නේ එතනින් තෝරා ගන්න දක්ෂයන් අරගෙන අපි Zoom හරහා live ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් තියෙනවා සජීවී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඒ විදිහට අපි මුල ප්‍රෝග්‍රෑම් ටික ඉදිරිපත් කරලා තියෙනවා ඊට පස්සේ අපි ඔය 6 4 8 9 මේක 10 වලට වෙන වෙනම session කරනවා කිව්වනේ ඒ session වලදී අපි සම්පත්දායක විදිහට ටිකක් දේශන කීපයක් කරගෙන යනවා ඔයගොල්ලන්ට විද්‍යාව පිළිබඳ විවිධාකාර වූ දැනුම් ශේෂ්ත්‍රයන් ඔබ වෙත ළඟා කරවන්න ඒත් එක්කම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වෙනස් සම්පත්දායකයන් ඒ කියන්නේ විද්‍යා ශේෂ්ත්‍රයට සම්බන්ධ විද්‍යාඥයෝ වෛද්‍යවරු වගේ අය සම්බන්ධ කරගෙන ඔබට මේ විද්‍යාව දැනුම විවිධාකාර වූ විදිහට ලබා දෙන්න ඉතින් ඔබට ගැටලු පවතින පුළුවන් නමුත් අපි ඒ ගැටලු නිමිසරේ निराකරණය කරගමු ඒත් එක්කම අපි විද්‍යා සංගමයේ සමග දිගටම රැඳිලා ඉන්න ඔබට යම් කිසි ගැටලු පවතිනා ඒවා වහාම අපේ නිලධාරී මණ්ඩලය වෙතට ඉදිරිපත් කරන්න ඒත් එක්කම WhatsApp හරහා ඔබව සම්බන්ධ කරගෙන තියෙන අපි හෙදි විනයානුකූලව හැසිරෙන්න ඔබ වග බලා ගන්න ඕනි බෙහෙවින්ම ඔයගොල්ලෝ මෙච්චර කාලයක් බැලුවා ඔයගොල්ලෝ ඔයගොල්ලොගේ විනය වඩාත් හොඳින් පවත්වා ගත්තා ඒ පිළිබඳව ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම විශේෂ ස්තුතියක් කරන්න ඕනි සමන්මලි ගුරු මහත්මියට එතුමියගේ වටිනා කාලය කැප කරමින් අපිට මහත් සහයෝගයක් ලබා දුන්න එතුමිය මේ අවස්ථාවේදී එතුමියට ආයි ස්තුති කරනවා ඒත් එක්කම සලරු අපි ඊටුටි කොහොමම කරගෙන යන්නේ නේද ඔව් මාලින්ද දැන් මම ඕගොල්ලන්ට ඕගොල්ලෝ ගොඩක් අය අපිට පෙවුනා අපේ සංගමේ ඉන්න නිලධාරී මණ්ඩලය ගැන පොඩ්ඩක් දැනුවත් වීම මදි. ඉතින් මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නම් අපේ නිලධාරී මණ්ඩලය. මුලින්ම සභාපති. ඊවසනේ උපසභාපති අපේ මාලින්ද. එයාගේ ෆෝන් නම්බර් එක ඕනෑ ගන්න. ඊට පස්සේ මේ අපේ ලේකම්තුමිය හසිනි. ඊට පස්සේ ලසිත් සසිරු අපේ උපලේකම් ඔය IT සම්බන්ධ වැඩේ හැමදේම කරන එක්කෙනා. ඊට පස්සේ මේ ඉන්නේ තබර අපේ භාණ්ඩාගාරික. එතකොට අනුරාධ අපිට ඔයගොල්ලෝ දැක්ක දැන් අනුරාධ වාර ඔයගොල්ලන්ට අර විද්‍යා විනෝදය ගැන පැහැදිලි කරේ අනුරාධ. ඒ ඉන්නේ අපේ සම්බන්ධීකාරක
අපේ සම්බන්ධීකාරක කෙනෙක් ඔයගොල්ලෝගේ WhatsApp group සම්බන්ධයෙන් මේ දේවල් සිදු කරන්නේ යා. එයාට තව උදව්වට සහ එයාත් එයාගේ මේ සමාන මේ ඉන්නේ ඒෂව. එයාත් ඒ කටයුතු තමයි කරන්නේ සම්බන්ධීකාරක. මේ ඕනම එක්කෙනෙක් එක්ක ඔයගොල්ලන්ට ඕනම වෙලාවක සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම දැන් මම තවදුරටත් පොඩ්ඩක් අපේ සංගමයේ ඉදිරි වැඩ පැළිවෙලත් ඔයගොල්ලන්ට පැහැදිලිව පොඩ්ඩක් පෙන්වන්න අපේ බලාපොරොත්තු අපේ ඉලක්ක මොනවද කියන එක. අපි ඔයගොල්ලන්ට කිව්ව විදිහටම අපේ ප්‍රධාන ඉලක්කය තමයි ඔයගොල්ලන්ට මේ විද්‍යාව විෂයක් විදිහට නැතුව විනෝදාංශයක් විදිහට එහෙම හිතන්න ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒකට පෙළඹවන්න ඔයගොල්ලෝට ඒ පිළිබඳ ඉන්ට්‍රස්ට් එකක් ඇති කරන්න ඒක තමයි අපි ප්‍රධානම බලාපොරොත්තුව. ඒ වගේම ඔයගොල්ලන්ට අලුත් දැන් අලුත් වෙන ලෝකයේ විද්‍යාව පිළිබඳ තොරතුරු අලුත් දේවල් ඒ දේවල් ඔයගොල්ලන්ට ඉදිරියේ දැනුවත් කරනවා. තව විද්‍යාත්මකව හිතන්න සාමාන්‍ය ජීවිතයේදී ඔයගොල්ලෝ විද්‍යාත්මක පුද්ගලයෙක් විදිහට කටයුතු කරන විදිහ අපි ඔයගොල්ලන්ට පුරුදු කරනවා. ඒ විදිහේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් මේ ඔයගොල්ලන්ට ඔන්ලයින් ක්විස් එක දවස් බලා ගන්න පුළුවන් 21 වෙනිදා තියෙන්නේ සදුදා. ඒක තියෙනවා. මේ අපේ කන්ටැක්ට් කරගන්න පුළුවන් අපේ නම්බර්ස් ටික ඕනෑ ඒ ටික නැති අය අරගන්න. හැමෝටම දැන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ මේ කටයුත්තට සම්බන්ධ වෙලා බාධාවක් කරන්නේ නැතුව අපිට මේක කරගෙන යන්න ඉඩ දුන්නට. ඒ වගේම අපි දැන් ඉදිරියේදී මේ විදිහට මේ දැන් අද අපි ඔයගොල්ලොන්ව මුලින්ම අපි නිකන් ඔයගොල්ලොන් මේව කරා තාම අපි ඔයගොල්ලොන්ව මේ මූලික හැදින්වීමක් විතරයිනේ කලේ. අපි ලබන සතියේ දැන් එහෙම නෙමෙයි අපි මාතෘකාවක් අරගෙන මේ මාතෘකාවට අදාළ කරුණු ඔයගොල්ලෝ එක්ක කතා කරනවා. අපි ගන්නකොට ගන්න ඔයගොල්ලෝ ටිකක් ආකර්ෂණීය වෙන ලස්සන ඔයගොල්ලෝ කැමති විදිහ මාතෘකා අපි කතා කරන්නේ. ඒ වගේම මේ වැඩසටහන සාර්ථක කරගන්න උදව් වෙච්ච අපේ සංගමේ බාර ආචාර්යනී සමන්මලී ගුරු මහත්මියට උපසභාපති මාලින්දටත් ගොඩක් සහයෝගය දුන්න අපේ වැඩවලට. ඒ වගේම ලේකම්තුමිය හසිනි අපිත් එක්ක දිගටම වැඩ කරගෙන යන්න හිටියා. ඒ වගේම උපලේකම් ලසිත් වීඩියෝ එක ඔයගොල්ලෝ දන්නවා වීඩියෝ එක මේ හදපු ඔය හැමදේම IT සම්බන්ධ හැමදේම බැලුවේ එයා. ඒ වගේම දැන් අපි දැන් මේ වගේ අවස්ථාවකත් ඔයගොල්ලොන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න ඔය අපි ඔයින් බලාපොරොත්තු වෙන වෙනකොට ඔයගොල්ලෝ යම් කිසි නොසුසුසු වැඩක් කරොත් ඒ දේවල් ට්‍රේස් කරන්නේ හැම දෙයකටමත් උදව් කරනවා. ඒ වගේම ඊට පස්සේ ඉන්නවා භාණ්ඩාගාරික තබර. එයාටත් ස්තුතියි අපිත් එක්ක දිගටම වැඩ කරා හැම දෙයකින් හිටියා. ඔයගොල්ලෝ දැක්කාද පැහැදිලි කිරීමවලදී වීඩියෝ එකේ හැම දෙයකටම අපිත් එක්ක හිටියා. ඒ වගේම ඊට පස්සේ මම ස්තුතිවන්ත වෙනවා අපේ සම්බන්ධීකාරකවරු දෙන්නා අනුරාධ හේෂව අනුරාධ අද ඉදිරිපත් කිරීමට හිටියා. එදා අර වීඩියෝ එකෙත් හිටියා. හේෂවත් අපිත් එක්ක දිගටම හිටියා මේ WhatsApp group හදන වැඩේදී database management කරද්දී හැම වෙලෙම හිටියා. හැම දෙයකටම ස්තුතිය සම්බන්ධ වුණාට ඕගොල්ලන්ටත් ස්තුතිය අපිත් එක්ක බාධාකින් තොරව සම්බන්ධ වුණාට දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි ඕගොල්ලන්ට විනෝදයෙන් විද්‍යාව හදාරන්න මඟ කියලා දෙනවා. ඕගොල්ලෝ කොහොමත් කැමති වෙයි ඉදිරියේදී අපේ වැඩසටහන් වලට. හැමෝටම බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඒත් එක්කම මද වෙලාවක් රැඳී සිටින දැන් ඕගොල්ලන්ට විවිධාකාර වූ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්න පුළුවන්. හෑන්ඩ් රේස් කරලා ඕගොල්ලන්ට ඒ ප්‍රශ්න අහන්නට අපි ඉඩ ලබා දෙනවා. මේ අවස්ථාවේදී වෙලා මදි වුණත් අපිට හැකියාව මත අවශ්‍ය නම් ප්‍රශ්න ගොඩාක් ඉදිරිපත් වුවහොත් අපි ආයෙසරයක් මීටින් එකක් කරනවා. ඒතකොට ප්‍රශ්න තියෙන අය විතරක් ලොග් වෙලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඔව් 40 අහන්න 40 අංක 11 ප්‍රශ්නයක් තියෙනවා නේද? අයියේ අපිට මේල් එක අර ෆෝම් එකෙන් දාන පේපරෙන් අර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට විතරනේ ලෙක්චර් වලට ඉන්න පුළුවන් නේද? ඔව් ඒ කිසිම බාධාවක් නැහැ. ඔයගොල්ලන්ට සම්පූර්ණ නිදහස තියෙනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන වෙනම වැඩසටහනක් විදියට යන්නේ. ඕගොල්ලෝ අරක කැමති නම් කරන්න. කැමති නම් කළා ඒකෙන් තේරිලා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට යන්න තියෙනවා. අනිත් ඒවට ඕගොල්ලන්ට සම්පූර්ණ නිදහස තියෙනවා සහභාගී වෙන්න. විනෝදාත්මක විදියට මේක කරගෙන යන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි මල්ලි මේ මං හිතා දැන් ඔයාට අර ඉස්සරහට අපි එකෙන් කරගෙන යනකොට ඊළඟ අර අපි කිව්වනේ අර ලයිව් ක්විස් තියෙනවා ඒකෙදී ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න බාධාවක් නැහැ. අපි අර
තෝරගන්න ඒකේ දිනපු කීප දෙනා අතරින් තමයි අපි ප්‍රශ්න වටේ කරන්නේ අනික් කට සහභාගී වෙන්න පුළුවන් මේ අවස්ථාවේ තව කාට හරි ප්‍රශ්න තියෙන අහන්න පුළුවන්ද ප්‍රශ්න තියනවාද අපේ ප්‍රසන්ටේෂන් වල හරි එහෙම ඔව් අර මේ ඔන්ලයින් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනද ඒ සාමාන්‍ය දැනුම් කරුණු නේද අයියේ අහන්නේ ඔව් ඔව් සාමාන්‍ය දැනුම් කරුණු කාලීන දේවල් ඒ කියන්නේ මේ දවස්වල ආන්දෝලනාත්මක කතා බහ කරලා වෙන දෙයක් වෙන නම් පුළුවන් පෙළපොතිනුත් ආශ්‍රය කරගෙන තියෙන සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ දැනුම පරාසෙ තියෙන දේවල් ඔව් තවත් ප්‍රශ්න තියෙනවද ඔව් දුල්කේ අහන්න අහන්න පුළුවන් කියන්න ප්‍රශ්න අහන්න මානි වැරදි නම් පුන්සර රත්නායක අතෝසවද තිනා ඔව් අහන්න අහන්න ප්‍රශ්න අහන්න පුන්සර 97F හෑන්ඩ් රේස් කරලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඔව් අයියේ මේ 6-7 සෙක්ෂන් එකට මේ පොත් ටිකක් නියමිත කරලා තියෙන්නේ ඒ පොත් 12යි ඊට පස්සේ අර ඉතිහාසයේ පොත් තුනයි මම කියවලා තියෙනවා ඒ වගේම තව ඒ වගේ පොත් මැද්ද නැත්නම් 8-9 වගේවා කියවනවා ඒක හරිම අපි මෙහෙමයි අපි ඉදිරියේදී තව හැමදාම මෙහෙම පොතක් හඳුන්වනවා ಅದ විතරක් නෙමෙයි දැන් අපි දැන් මෙහෙම උදාහරණයක් විදිහට අපි මොකක් හරි මාතෘකාවක් විදිහට ගත්තොත් ඒ මාතෘකාවට අදාළව හැමදාටම පොත් හැමදාම මේ පොතක් හඳුන්වලා දෙනවා උගලන්ට එකක් දෙකක් ඒ වගේම තව පොත් විතරක් නෙමෙයි ෆිල්ම් එහෙම තියෙනවානේ හොඳ ෆිල්ම් මේ මාතෘකාවට සම්බන්ධව ඩයිනසෝරයෝ ගැන කතා කරොත් එදාට ජුරාසික් වර්ල්ඩ් වගේ අන්න ඒ වගේ ඒ එදාට ඒ ඕන විදිහකින් දෙන්න පුළුවන් අනිත් එක මල්ලි නංගි වරදවා වටහා ගන්න එපා මේවා කියවන්න අනිවාර්ය නෑ අපි මේක දෙන්නේ ඕගොල්ලොන්ට පුළුවන් නම් කියවන්න විතරයි ඊබුක් වලින් තියෙන ඒවා කියවන්න අනිත් ඒවා ගන්න කියලා කිසිදු බලකිරීමක් නැහැ අපි මේ ඕගොල්ලොන්ට ඉදිරිපත් කරන්නේ මේවා ගැන ඕගොල්ලොන්ට තොරතුරු දැනගන්න මිසක් අනිවාර්ය කියවීමට නෙමෙයි පුස්තකාල වලින් මේවා හොයාගන්න පුළුවන් මේ දවස්වල අපි දන්නවා ඕගොල්ලොන්ටත් අමාරුයි අපිටත් අමාරුයි මේ කොවිඩ් වසංගතය නිසා එහෙම යන්න බෑ ඒ නිසා පොත් කියවන්න බැරි වුණා කියලා කිසිම දුකකටපත් වෙන්න එපා පසු කාලීනව හරි ඕගොල්ලොන්ට තොරතුරු රැස් කරලා මේ පොත් හොඳයි කියලා දැනගත්තට පස්සේ කියවන්න කියවන්න පුළුවන් අයියා අර පෙන්න ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට දාන්න පුළුවන්ද? පුළුවන් මල්ලි. ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අපේ නම්බර් වලට ඕන නම් අහන්න පුළුවන්. මොකද ඕගොල්ලොන්ට අර පුළුල් වයස් පරාසයක නිසා සමහර දේවල් තේරෙන්නේ නැතු ඇති. කමන්නෑ. අපි ඔය පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙලාවට. තවත් ප්‍රශ්න තියෙනවද? ඔව් අයියේ. ඔව් අහන්න මල්ලි. දැන් අයියේ ඔය ප්‍රශ්න විචාරාත්මක මේ වැඩසටහන පිළිවනව හරියට මට අදහසක් නැහැ ඒකින්ද පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න දෙනවද මෙහෙමයි මල්ලි මුලින්ම Google Form ඉදිරිපත් කරනවා 6-7ට එකක් 8-9ට එකක් 10-11ට එකක් හරිනේ ඒ වගේ ප්‍රශ්න 20ක් තියෙනවා සාමාන්‍ය දැනුම ප්‍රශ්න හරි 5ක් ඔව් 25ක් ඒ වගේම වැඩිම ලකුණු ගන්න අයව අරගෙන වෙනම ලයිව් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සජීවී එකක් තියෙනවා අරක පේපර් එකක් විතරයි වෙනම ලයිව් එකක් තියෙනවා කියන්නේ ප්‍රශ්න අහනවා අපි දැන් එහෙමයි ඔව් දැන් අයියේ මේ අර පළවෙනි එක දින ෆෝම් එක කරන වෙලාවට අපි වෙනම Zoom වලදී ඒකෙන් ලොග් නෑ එහෙම අවශ්‍ය නෑ එහෙම නෑ පළේ ඒකට අපි අර තියෙනවනේ අර ඔටෝ ක්‍රොප්ට වගේ දේවල් එතකොට ඕගොල්ලොන්ට ඒ කියන්නේ අපි ඕගොල්ලන්ට පොත් බලන්න දෙනවා ඒ පේපර් එක වෙලාවට ඕගොල්ලන්ට ඕන පොතක් බලන්න පුළුවන් පොත් බලන්න පුළුවන් හැබැයි ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරන්න ඒ වගේ දේවල් කරන්න බෑ එහෙම කරොත් ඕගොල්ලන්ට ආපහු පේපර් එක සම්බන්ධ වෙන්න බැරි වෙනවා අපි පැය භාගයක් තමයි දැන් තීරණය කරලා දෙන්නේ වෙලාව දෙන්න හරි අයියේ අයියේ අවහන්න අපේ දැන් දෙන්නෙක් ඉන්නවා 10 වසරේ 7 වසරේ එතකොට මේ මාව දැන් 10 වසරේ ගෲප් එකට ඇඩ් කරලා නැහනේ ආ හරි ඒ නම්බරේ ඒ නම්බර කොට එක පෞද්ගලික දාන්න වෙයි පෞද්ගලිකව එවන්න ඔය සභාපති මේ කියන්නේ ගෲප් වල ඇඩ්මින් ලා ඉන්නවනේ අන්න එයා කට්ටියට එවන්න එතකොට අපි දාලා දෙන්න නම විස්තර සමග හරි තවත් තියෙන ප්‍රශ්න ඉක්මනට ඉදිරිපත් කරන්න අයියේ මට 6-7 සෙක්ෂන් එක මේ සෙක්ෂන් එකේ බුත් මේ පොතේ නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද අරුම පුදුම පාසල් බස් රිය සිංහල නම
The Magic School Bus ඉංග්‍රීසි නම හරියයි හරි ඒ පසුකාලීන වුණත් ඔයගලන්ට කියවන්න පුළුවන් අර සවිරි ලබා දුන්න ලින්ක් එක හරහා එතනදී මේ මතක් කරන්න ඕනේ එතනදී The Magic School Bus විතරයි ලින්ක් එකෙන් ගන්න පුළුවන් ඔය රොයිනි ප්‍රසාද් ඉන්නේ ධර්මදන සිංහල පරිවර්තනය කරපු ඒ පොත ඒක ඔයගලන්ට ලින්ක් එකකින් ගන්න බෑ ඒක ඔන්ලයින් නෑ ඒක ඔයගල පස්සේ කාලෙක පුළුවන් අය වාගෙන පියවන්න නැත්නම් කට්ටිය හොමාරු කරගෙන උනත් කමන්නේ නෑනේ ඉස්සරහට එහෙම හරි කියවන්න කට්ටිය කැමැති අය ඒක අත්‍යවශ්‍ය නෑ හරි මාළින්ද කිව්වා වගේ තවත් ප්‍රශ්න තියනවාද ඒ පොත් දෙකේ ලින්ක් දෙක ගෲප් එකකට දාන්න පුළුවන්ද හරි ඒක අනිවාර්යෙන් දාන්න තවත් ප්‍රශ්න තියනවාද අයියේ ඔව් කියන්න අර අපි ෆෝම් එකේ දැම්මේ ඔ අර අපිව සම්බන්ධ කරගන්න ෆෝම් එකක් දාලා තිබුණනේ ඒක වෙනම දවසක කොයි වෙලාවක වෙන දාන්න තියෙන්නේ ආ හරි ඒක අපි විසඳලා දෙන්නම් ඒක අපේ පොඩි පොඩි ප්‍රශ්නයක් ආවා ඔව් දැන් මේ ඔයගොල්ලෝගේ වැඩිම ඉල්ලුමට තමයි අපි මේ අගහරුවාද ගත්තේ එතන වැඩිම ඉල්ලුමක් ඇවිල්ලා තිබ්බා 23ක 25ක ප්‍රතිශතයක් තිබ්බා අගහරුවාද ඉල්ලක දැන් අපි ඉස්සරහට ඒක පොඩ්ඩක් විධිමත් විදියට ආයි ෆෝම් එකක් හරිය වෙන ක්‍රමකින් හරිය ඔයගොල්ලන්ට ඒක තෝරන්න අවස්ථාව දෙනවා ඔව් දවසයි වෙලාවයි දෙකම එකට තෝරන්න ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා හරි තවත් ප්‍රශ්න තියෙනවද ඔයාලේ පොඩ්ඩක් පොඩ්ඩක් ඒක මේ ඒක හරියටම මේ මේ දවසේම මේ බග් වෙන ටිකක් අමාරු ඒක ආ හරි මල්ලී ඒකට අපි අවස්ථාව ලබා දෙනවා සාමාන්‍යයෙන් ඒක කොහොමත් මල්ලී අපි දැනටත් ඉරිදටත් කරගෙන යනවා දැන්ට දැන් අපි ආයේ මේකම ඉරිදට ගන්නවා එහෙම ඉරිදට ඒක පුළුවන් අයියෝ හරි ඒක පොඩ්ඩක් ඒක පොඩ්ඩක් අපි පස්සේ බලන්න දවස ඔව් අයියෝ ප්‍රශ්න තියනද ඉක්මනින් අහන්න වැඩි වෙලාවක් ඔව් අයියා අර ඒ Google Form එකේ මන්ට තුනකට විතරයි දාගන්න පුළුවන් උනේ අනිත් එක මට ටික් කරන්න බැරිද වුණා අර කැමැතිම විශේෂ ශාස්ත්‍රයේ තෝරන එක ආ ඒක ගැඩ්ලොක් කරගන්න එපා මල්ලි ඒක කිසිම ගැඩ්ලොක් කරගන්න එපා ඒක අපි ඕවා දැන් ඒක දැන් මෙහෙමයි අපි තරග පවත්වද්දී ඒවට සහභාගී වෙන්න ඒ වගේ දේවල් වලට අපි දත් එකතු කරගත්තේ දැන් ඕගොල්ලෝ ඒ තරගෙට ඒ ඔයාගේ ශාස්ත්‍රයෙන් පිට තරගයකට ඔයා සහභාගී වෙනවා නම් ඒ වෙලාවට අපි ඒක ඩේටාබේස් එක අපි එන්ටර් කරගෙන අප්ඩේට් කරගන්නවා ඒක ඒක ප්‍රශ්නයක් කරගන්න එහෙම සහභාගී වෙන කිසි ගැටලුවක් නැහැ ඔව් අහන්න අටදී අහන්න අයියේ මම ගොඩක් අය Google Form වලින් තිබිච්ච ඒ ෆෝම් එක පුරවලා තිබුණාට එයාලව ගෲප් එකට ඇඩ් කරගෙන තිබුණේ නැහනේ අපි ෆෝම් එක නිල වශයෙන් පුරවලා ඒක දවස ඔව් අපි පොඩ්ඩක් එකපාරක් ක්ලෝස් කරා ඒ වෙලාවෙදි තමයි ඇඩ් කරේ දැන් ආයි අපි තව ටිකක් එකතු කරලා කරන්න තමයි හිතාගෙන ඉන්නේ එහෙම ඉක්මනට මොනෙ කෙනෙක් ඉන්නවනම් ඒක වෙනම දැනුම් දීලා අපි ඒගොල්ලෝ ඉක්මනට ඇඩ් කරගන්න. කොහොමද අපි ඉස්සරහට දවස් තව දවස් දෙක තුනකින් මේ අනික් ඔක්කොම ටික ඇතුලට දාගන්නවා ඒ කට්ටිය. තවත් ප්‍රශ්න තියනවද? අයියේ. ඔව්. අයියේ මේ ඔව් කියන්න. මම මේ දීලා තිබ්බ ඊමේල් ඇඩ්‍රස් එක වැරදි. ඒක මේ හරියක එවන්න කොහොමද? ආ නංගි ඒව ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයගොල්ලෝගේ WhatsApp නම්බර් එක හරිනම් එච්චරයි. ඊමේල් අපි ගත්තේ අමතර කටයුතු සඳහා. ඒව ඉදිරියේ Google Classroom වගේ දේවල් වගේ ඒවට තමයි පාවිච්චි කරන්න හිටියේ. ඒවා පෞද්ගලිකව වල විසඳ ගන්න පුළුවන්. අපි කොහොමද දැන් ඔයගොල්ලෝගේ ඊමේල් ටික ආයි ගන්නවා අපේ දැන් Google Classroom එක තාම හරියටම අපි ඒක යාවත් කයින් කරගෙන කරගෙන ගියන්නේ නැහැ තාම. තාම අපිට හරියට ඊමේල් ටික මදි ඊමේල් ටික එකතු කරගන්නවා අපි වෙනම අපේ WhatsApp එකෙන්. එතකොට මේ දේවල් නිවැරදි කරලා ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා මේ වෙලාවට. අයියේ ඔව් කියන්න අයියේ කීයද කුයිස් එක තියෙන්නේ කුයිස් එක අපි ඒක ඔයගොල්ලන්ට හරි වෙලාවක් කියන්න ඔයගොල්ලෝ දවස් පුරාම ලියන්න පුළුවන් විදිහට අපි අවස්ථාව සලසලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ තව විනාඩි 7යි ඔව් ඒ කියන්නේ අයියේ මේ නියමිත කාල පරාසයන් නැතිවම ඕන වෙලාවක පුරවන්න පුළුවන් ඔව් එහෙම පුළුවන්මලි ඒ පැය භාගයක් තියෙනවා ඒ පැය භාගය ඔයාලට දවසේ කැමති වෙලාවකින් ගන්න තමයි දැන්ට අපි තීරණය කරගෙන ඉන්නේ ඒක ඉදිරියේදී පොඩ්ඩක් වෙනස් වෙන ඉඩ දැන්ට අපි එහෙම තමයි හිතාගෙන ඉන්නේ. හරි. ඔව් තව විනාඩි 4යි තියෙන මීටින් එකේ තවත් ප්‍රශ්න ඕගොල්ලන්ට ගොඩාක් තියෙනවනේ හෑන්ඩ් රේස් කරන්න බලන්න. එතකොට ආයි මීටින් එකක් ගන්න පුළුවන්ද නැද්ද කියලා. අනිත් අය සිළු දිනාටම ආයිබෝන් කියලා කියන මේ අවස්ථාවේදී ඕගොල්ලන්ට මීටින් එකෙන් යන්න පුළුවන්. ආයිබෝන් අයියේ. ප්‍රශ්න තියන අය රැඳිලා අහන්න. ආයිබෝන් සිළු දිනාටම සුබ දවසක්. සිවිල් විද්‍යා සංගමය වෙනුවෙන් සිළු දිනාටම ස්තුතිය පුද කරනවා.